අද්දකීම් ඇති අය රාජ්‍ය පාලනයට එන්න ඕනි කියලා මතයක් මේ දිනවල ඇතමුන් ප්‍රචලිත කරනවා. ඒකේ අනිත් පැත්තේ අදහස තමයි අද්දකීම් නැති අය පස්සට වෙලා ඉන්න කියන එක. අද්දකීම් තියනවායයි කියන අයයි නැති අයයි කිරාමෙන බලන්නේ කොහොමද? අපි ඉස්සල්ලාම බලන්න ඕනේ අද්දකීම් තියන අය වගකීම් බාර දුන්නම ඒ වගකීම් ඉෂ්ට කරලා තියෙන්නේ කොහොමද කියන එක ගැන. ඒගොල්ලෝ හොඳටම අසාර්ථක වෙලා නම් අලුත් අය දාලා බලන්න වෙනවා කියන එක සාමාන්‍ය දැනුමට තේරෙන දෙයක්. අද්දකීම් ඇති අය අසාර්ථක නම් අද්දකීම් නැති එහෙත් දක්ෂායට වගකීම් බාර දීලා බලන්න විකල්පයක් හැටියට පුළුවන්. ඒ වැඩේ තමයි දැන් මේ රටේ දේශපාලනය තුල වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මය ජනතාවගේ කැමැත්ත කියනක බව කවුරුත් පිළිගන්නවා. තරුණ ප්‍රජාව ඇතුළු රටේ පොදුජනයාගේ මතය වුණේ අවුරුදු 76ක් තට්ටුමාරු ක්‍රමයට රට පාලනය කරපු කණ්ඩායම් දෙකම තවදුරටත් එපා කියන එකයි. හොඳටම අද්දකීම් තියෙන ඒ අය ආසන්න වකවානුව තුළ රට ආර්ථික, දේශපාලන හා සමාජමය වශයෙන් පරිහානියට පත් කළා. ඒක අපේ රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවකින්ව තහවුරු කරලා තියෙන බවත් අපි අමතක නොකළ යුතුයි. මේ අද්දකීම් තියෙන අය විසින්ව පත් කළ මහබැංකු අධිපතිවරයා විසින් එක්තරා අවස්ථාවකදී කියනවා රට බංකොලොත් කියලා. රටක පුරවැසියෙකුට තම ජීවිත කාලය තුළ අහන්න ලැබෙන දුක්බර්ම පුවත ඒක නෙවෙයිද? ඒ තත්ත්වය තුළ අද්දකීම් ඇති අයට යළි රට බහර දෙන්නේ කොහොමද? අනෙක් අතට අද්දකීම් නැති අයට විෂය අවබෝධය තියෙනවා නම් අද්දකීම් ලබා ගැනීම අසීරු දෙයක් නෙවෙයි. ඕනෑම කෙනෙකුට අද්දකීම් ලැබෙන්නේ අභ්‍යාසය තුළින්. අපි අමතක නොකළ යුතු දේ තමයි අද්දකීම් බහුලයයි කියන අයත් ආරම්භ කරන විට ඒ කවුරුත් නවකයන් මිස ප්‍රවීණයන් නෙවෙයි. අද්දකීම් තියෙනවායයි කියන කාරණය සාපේක්ෂ දෙයක්. හතබස වියමන විමලනාත් වීරරත්න.